අපි අද බලමු ලක්ෂ්මන් හිල්මි මහත්මයාගේ රිදීපාට කලපාදුටු කියන ලස්සන සින්දුව. ඉතින් මේ සින්දුවේ මේ කෝඩ් එක තමා G minor. ඉතින් සින්දුවට යන්න කලින් මම මතක් කරනවා ඔයගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරන්න. අපි බලමු මුල්ම කොටස කොහොමද play කරන්න කියලා. මුලින්ම මේ දෙවෙනි කම්බියේ 3 වෙනි fret එක. ඊළඟට අද වෙනි කම්බියේ 4 වෙනි fret එක. ඊළඟට යනවා පළවෙනි කම්බියේ 3 වෙනි fret එක. හරිද? එතකොට මේ විදිහට වදින්නේ. ඊළඟට යනවා දෙවෙනි කම්බියේ 6 වෙනි fret එක. හරිද? එතකොට මේ විදිහට. ඊළඟට යනවා දෙවෙනි කම්බියේ 4. හරිනේ? ඒ දක්වත් ගහලා බලමු. හරිනේ? ඊළඟට යනවා තුන්වෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට යනවා දෙවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. අතර මේ විදිහට. අපි කලින් එකත් එක්කම ගහලා බලමු. හරි. මුලින් මේක ප්ලේ කරනකොට එහෙම ගහලා මෙන්න මේ යට තියෙන පළවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක පොඩ්ඩක් මෙහෙම ටච් කරලා ගන්න ඕනේ. තේරුණාද? මේව ගහලා මෙන්න මේ විදිහට. පළවෙනි කම්බියේ 3ක් ප්ලේ කරා. ඊළඟට දෙවෙනි කම්බියේ 3 වෙනි එක ප්ලේ කරා. හරිද? ඊළඟට තියෙනවා මේ වගේ පාට් එකක්. හරිද? ඒක ප්ලේ කරන්න පටන් ගන්න 3 වෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි කම්බියේ 4 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි කම්බියේ 6 වෙනි ෆ්‍රෙට් එක. ඒතර මේ විදිහට. ඊළඟට යනවා දෙවෙනි ගම්බියේ 4 වෙනි ෆ්‍රෙට් එක. හරිද? ඒක පාට් එක සම්පූර්ණයෙන් ගහලා බලමු. හරිනේ? ඊළඟට යනවා 3 වෙනි ගම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට යනවා දෙවෙනි ගම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට වදින්නේ. අර කලින් වගේම පළවෙනි ගම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එකට ගිහින් ඒක ටච් කරලා මෙම් ගහලා ඊළඟට වෙනවා දෙවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. ඒතර මේ විදියට. ඒක ගහන්නේ පළවෙනි පාට් එක ගහද්දි විතරයි. හොඳද? ඊළඟට ගහන්නේ මේ පාට් එකම තමයි. හැබැයි ඔයගලන් කරන්න එකම දේ තමයි. මෙන්න මේ මෙතන මේ පළවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක අර ගහන්න කියපු තැන එකෙන් ගහන්න එපා. ඒකේ මම වෙනස මෙන්නනම් ඉක්මනට ප්ලේ කරලා. පළවෙනි එකේ එහෙම ගහගෙන යනවා. ඊළඟ එකේ දිගහන්නේ මේ විදිහට. එච්චරයි. මොකද ඒක වෙන කියන්නේ ලීඩ් වගේ නෙමෙයි නිකන් වෙන පාට් එකක් ගහන්නේ. ඒක නිසා යා ඒක පළවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක පාවිච්චි කරන්නේ නැහැ. මම ඉදලා තේරෙන්නේ නැති කියලා මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. එතකොට ඒ මුල් පාට් එක ඒ විදිහට දෙපාරක් ගහලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ පාට් එකක්. අවසානයේ තමයි ඒක මම කියලා දෙන්නම්. ඒක ප්ලේ කරන්නේ මෙතන පළවෙනි කම්බියේ 5 වෙනි ෆ්‍රෙට් එක දෙපාරයි. හරිනේ? ඊළඟට යනවා පළවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක දෙපාරයි. හරිනේ? ඊළඟට යනවා දෙවෙනි කම්බියේ 6 වෙනි ෆ්‍රෙට් එක දෙපාරයි. එතකොට මේ විදිහට අපි මේ ගහන පාට් එක තුන් පාරක් ප්ලේ කරනවා මෙන්න මේ විදිහට. ඊළඟට යනවා නෝට් එක පළවෙනි ගම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. ඒතර මේ විදිහට තමයි වදින්නේ. එච්චරයි. පළවෙනි පාට් එක සම්පූර්ණයෙන්ම ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේකේ වර්ස් එකට ප්ලේ කරනවා ඒක චුට්ටක් වෙනස් පාට් එක. ඒක මම කියලා දෙන්න ප්ලේ කරන විදිය. මෙන්න මේ විදිහට ප්ලේ කරන්නේ. මේ විදිහට ප්ලේ කරන්නේ. ඒක ප්ලේ කරන්නේ මුලින්ම අපි පටන් ගන්නකොට දෙවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා පළවෙනි කම්බියේ 3 වෙනි ෆ්‍රෙට් එක. හරිනේ? එතකොට මේ විදිහට මේක ඇඟිල්ල ගලගන්න. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 6 වෙනි ෆ්‍රෙට් එක.
Tiene avanzada parte que hay que plegar en el medio.
ඒක ප්ලේ කරන්න ඕනේ පළවෙනි කම්බියේ පස්සෙන් ෆ්‍රෙට් එක මෙන්න මේ විදිහට තුන් පාරක් පික් කරන්න. හරි ඊළඟට යනවා පළවෙනි කම්බියේ හයවෙනි ෆ්‍රෙට් එක පොඩ්ඩක් ටච් කරලා ගන්න මේ විදිහට. තේරුණාද? එතකොට මේ විදිහට තේරුණේ ප්ලේ කරන විදිහ. ඊළඟට යනවා පළවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඒ වගේ තුන් පාරක් ගහන්න ඕන ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ හයවෙනි ෆ්‍රෙට් එක. ඊළඟට නැවතත් එනවා පළවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඒකට මේ විදිහට. හරි මට හිතෙනවා තේරෙන්න ඇති ඔයගොල්ලන්ට කියලා මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අර මම කලින් කිව්වා වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න මම ඒක කියලා දෙන්නම්. එක එක කවුන්ටර් එකක් තියෙනවා මම ඒක කියලා දෙන්නම් මුලින්ම තියෙන එක. ඒක ප්ලේ කරන්නේ පළවෙනි ගම්බියේ පස්සෙන් ෆ්‍රෙට් එක මේ විදිහට ගහනවා. ඊළඟට පළවෙනි ගම්බියේ හයවෙනි ෆ්‍රෙට් එක පොඩ්ඩක් ටච් කරලා ගන්නවා මේ විදිහට. තේරුණනේ? ඊළඟට යනවා පළවෙනි ගම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට යනවා දෙවෙනි ගම්බියේ හයවෙනි ෆ්‍රෙට් එක. ඊළඟට යනවා නැවත පළවෙනි ගම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එක. එතකොට මේ විදිහට. හරිද? ඊට පස්සේ සුදු දෙපා තුඩු මම වෙලාවක් අරගෙන ඒවට කවුන්ටර් පාට් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ පාඩමේ ඉක්මනටම හම්බෙමු. ඔබලට සුබ දවසක් වේවා. ජය වේවා.